අප හමුණා දෙන්නටම දවස් කීයක් ඉතින් දවස් දෙකක් මාසෙක මාසෙක මාසෙ ඔයා ගයිඩ්ද අනිත් එක්ක නේද ඔයා ගයිඩ් හරි එතකොට හරි හරි අපේ මේක 2023 පස්වෙනි මාසේ 11 වෙනි දින උඩ දියලුම රක්ෂිතයේදී යම්සි ආකාරයේ වනාලියෙකු පහර දීම මත එක කැකණදුර පාතර ප්‍රදේශයේ අපේ යුවතියක් දැයෙන් සමුගත්තා. එතකොට එහි චෝදනා නගර තිබුණ 1 සහ 2 සඳහා මූලිකවම කැලෑක්ඥා පනත යටතේ රක්ෂිත අයතුලිස ඇතුළු වීම සහ දන්නේ සංගයේ 298 වගන්තිය ප්‍රකාරව අපරිසාකාරික ක්‍රියාවකින් මරණය සිද්ධ කරා කියලා ඊට අමතරව 329 දානිස 329 අපරිසාකාරික ක්‍රියාවකින් තුවාල සිද්ධ කරා කියලා. එතකොට මේ අදාළ චෝදනාවන් දෙක සම්බන්ධව ආධාර අනුබල දුන්නා කියලා තමයි දන්නේ සංගය 102 වගන්තිය ප්‍රකාරව ඒ අදාළ 1 සහ 2 තැනැත්තන්ට විරුද්ධව චෝදනාවන් නගා ඇතිබට බැලු බැලමට මුල් බී වර්තාවන් වූ සටහන් වුණේ. ඒතොර 1 සහ 2 කියන සැකකරුවන් හුදෙක්ම මග පෙන්වන්නන් සහ හුදෙක් ඊට සහායකෙක් විතරයි. එතකොට දැන් 3 වෙනි සැකකරු වශයෙන් ඉදිරිපත් වුණේ එදා එම ප්‍රශ්නගත සිද්ධිය වූ ස්ථානයේ ඒ යුවතිය සමග රාත්‍රියේ හිටියා කියන ඒ අදාළ තැනැත්තා. එම තැනැත්තා නොයෙකුත් මාධ්‍යවලට සහ සමාජ මාධ්‍යවලට නොයෙකුත් ආකාරයේ පත්තරවලට යම් යම් ආකාර පරස්පර ස්ථාවරයන් දරමින් ප්‍රකාශ අවස්ථා ගණනාවකදී නිකුත් කළා තියෙනවා. ඒ නිකුත් කිරීම මත ඇති වූ ගැටලුකාරී තත්ත්වය මත සහ රක්ෂිතයට අයිති ලෙස ඇතුළු වීම මතද එලෙසම මෙම තැනැත්තාගේ දුරකථන විශ්ලේෂණ වාර්තාවන් සම්බන්ධව අද දින වෙන විට වාර්තා නොලැබීම මතත් අපපරතේ 14 වගන්තිය ප්‍රකාරව යම් යම් කරුණු කාරණා උද්ගත වීම නිසා ගරු මහේස්ත්‍රාත්තුමිය විසින් එම තැනැත්තා තව දින 5ක් දක්වා රිමාන්ඩ් බාට පත් කර ඇති බව තමයි මගේ මතය වෙන්නේ. අනිත් අය දින කීපයක් බන්ධනාගාර ගත කළ තියෙන ඔවුන්ට 102 සමග කියවෙන 298 වගන්තිය යටතේ නඩුවක් බැලූ බැලමට පවරන්න පුළුවන්ද කියන ගැටලුව මතු වෙනවා. මොකද මේක පහර දීලා තියෙන වල්ලලියෙක්. ඒතර වල්ලලියේ පහර දුන්න අවස්ථාවකදී ඒකට අනුබල දුන්නා කියලා 3 වෙනි අදාළ 1 සහ 2 සැකකරුවන් පොලිසිය විසින් නම් කරලා තියෙනම් ඒක කොතරම් දුරට නඩුවක් තිබේද යන්න ප්‍රායෝගිකව ගැටලුකාරී සත්‍යයක් වෙනවා. නෑ රෝහලෙන් සිට බාහිරට ආපු අවස්ථාවක තමයි මම දැන් පොලිසියට පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන තිබ බල වාර්තා වෙන්නේ. පොලිසිය වැඩිදුර වාර්තා සෑම එකකම අපදීමට විරුද්ධයි කියලා තමයි සාමාන්‍යයෙන් ප්‍රතිපත්තියක් වශයෙන් දාන්නේ. සාමාන්‍යයෙන් අදත් ඒ ආකාරයෙන්ම අපදීම සම්බන්ධව පරීක්ෂණ කටයුතු අවසන් නැහැ කියලා කියුන් නිසා තමයි එවැනි තත්ත්වයක උද්ගත වී ඇති බවට මා හිතන්නේ.